යකෝ දැන් උඹනේ ඇවිල්ලා මගේ තන වාඩි වෙලා ඉන්නේ මම දන්නෙත් නැතුව. මම වාඩි වෙන්න දැන් උඹ කොහොමද මේ අවසර ගන්න තු මගේ තන ඇවිල්ලා වාඩි වෙන්නේ? ඇයි අවසරයක් ඕනේ නැත්තේ? ඔය කකුල පේනවා ටීවී එකේ. ඔව් අහගන්න ඕන. නැත්තම් කකුලත් එක අනිත් ඒවාත් පෙගුණොත් එහෙම. ආ ඒක උරවිලා බලෙන් වාඩි වෙලා ඉන්නවා. ගමේ නම් නෙවෙයි උඹේ බොරු උඹ කෑල්ල කඩන් ඉන්නේ. මොකද්ද මේ බෝතලේ? මේකට ගෙනියන්න. යකෝ ඉඳන් උඹේ තරක් වාගේ ඉන්නේ හරියට මෙතන නිකන්. කවුද එඩිතර? ආ ඔස්සින් එඩිතරයි. මොකද්ද උඹේ තියෙන එඩිතරකම කියමු. මේ ඔස්ටින් සීරියස් අහගනින්. මොකද සීරියස් කියන්නේ? වගකීමෙන් අහගන්න. මොකද්ද වගකීමෙන් කියන්නේ? අයියෝ හොඳින් අහගන්න. මොකද්ද හොඳින් අහගන්න කියන්නේ? හරි මේ මම මේ දවස්වල හරි කාර්ය බහුලයි. කවුද කිව්වේ? මේ බම් මම නෙවෙයි කාර්ය බහුලයි කියන්නේ මොකද්ද? මම බිසි. ලයිට් බිල් ගෙවන්න ඕනි. කවුද? ටෙලිෆෝන් බිල් ගෙවන්න ඕනි. උඹට බිල් නැහැ නේ? එතකොට මම ඩේටා වලට ගෙවන්න ඕනි. කවුද කිව්වේ? ආ. එතන උඹ වාගේ වුන් ආව තේ දෙන්න සල්ලි හොයන්න ඕනි. මම විතරේ වෙන කවුද යන්න බා. අවංක මම තමයි. දැන තව අයනෝට ඒගොල්ලන්ට තේ දෙන්න ඕනේ. මාත්‍ය අපිට අවංකකම දැන්නේ. ආ. අනිවිසු වගේ නේ අපේ පැහැපත් ඇතිවීම හොඳයි. උඹේ හැසිරීම හොඳයි. හොඳයි. මෙහෙ ආව මොකද හොරකම් කරන් යන්නේ නැද්ද? ඔව්. නෑ හොරකම් කරන්නේ නෑ කේක් කෑලා ගිල්ලන් යනවා. කේක් කෑලා ගිල්ලන් යනවා. හරි. ඉල්ලන්නේ කවි එකක් හොරකම් කරන එක තව එකක්. නෑ හොරකම් කරන්නේ නෑ කියලා මං ඉල්ලනවා. ඔව්. දවල්ට කෑවත් දැන්. කෑවත්. මොනවද කෑවේ? මත්. අද කොහෙන්ද කෑම? අද මාතේ නාගුයා. ඈ? අද නාගුයා. අද සිකුරාදා නාග විහාරේ. අද මොනවද කරි තිබුණේ? මමද? උඹ නෙවෙයි බං. බොන්චි තිබ්බා, බොල්සම්බල් තිබ්බා. බොන්චි තිබුණා. එතන බුෆේ එක දාලා ඕන් තරම් බෙදා ගන්න දෙනවා. හඳුරු නැගිටලා උඹට කතා කරනවා. ඔව්. පොලිමින්ද දෙන්නේ. දැන් බලපන් උඹ හොඳට කනවනේ කියන් දවල්ට බිත්තර තිබුණා. තිබ්බා තිබ්බා සම්බෝල තිබුණා තිබ්බා බොන්චි තිබුණා පපඩම් තිබුණා හතරක් තිබුණා ආ ඔයා දන්නවද නාමල් කුමාර කියලා එක්කෙනෙක් ඉන්නෝ නෑ නෑ නාමල් රාජපක්ෂ කියලා එක්කෙනෙක් ඉන්නෝ කායි කවුද නාමල් රාජපක්ෂ වීරකැටි මන්ත්‍රීතුමා අයියෝ යාට කණ්ඩත් නෑ බොණ්ඩත් නෑ පොඩි පිටි කඩවලින් ප්ලේන්ටි බිබී ඇවිදිනෝ අපි මහත්යයි දැන් අපි කොයි ගියා මට කන්න ලැබෙන්නේ හරි අන්ද්‍ර කුමාර මහත්තයා දන්නවද අන්ද්‍ර කුමාර සානායක එයත් මන් දැක්ක ප්ලේන්ටියක් බොනවා. මම ඉතාල වගේ මම දෙතත් එකයි දුප්පත් කට්ටිය. හරි. ඔයා දන්නවද මනුෂ නානායක්කාර කියලා මහත් එක්ක? දන්නවා. කවුද? කවුද ඒක මහත්? මනුෂ නානායක්කාරව දන්නේ? දන්නවා. කවුද? කවුද ඒක මහත්? කවුද? අන්න එයත් එහෙම තැන් තැන් වල ඔය කජු දානවා කඩලා කනවා. අපි දැන් අවංකයි. හරි. එතකොට තව ඉන්නවද රත්තරන් කියලා මහත් එක්ක മന്ത്രി කෙනෙක්? ඉන්නවද? කොහෙද? කොහෙද ඒක මහත්? කොයිද? ඉන්නා කලුතර බැත්ති. එයාත් රොටි කනෝ. හරි. ආ මං අහන්නේ ඒක නෙවෙයි. උඹ දන්නවද දිලිජ් ජයවීර මහත්තයා? දන්නවා. කවුද? කවුද ඒ මහත්තයා? ඕ. නයික් ගිනාවේ. ඕ. කැලණියට? දන්නවා. කවුද ගිනාවේ? දිලිප් ගුණවර්ධන. දිලිප් ගුණවර්ධන නේවත් දිලිජ් ජයවීර. එයාගේ channel එක දෙරණ. එයාත් හැමතැනම ආප්ප කනෝ. ඔස්ටින් බුෆේ එක ගිහිල්ලා බිත්තර කනවා. හරි වැරදීනේ ඒක. ඇයි? ඇයි තර මිනිස්සු කොච්චර දුක් විඳිනවද උඹලා වෙනුවෙන් රට හදන්න? අපි මාත් ඒ දුක් විඳිනවා කියලා අපිට නිකන් ලැබෙනෝ කැම වේ. ඒකයි ඉන්නේ. ඒගොල්ලන්ටත් නිකන් තමයි වන් හම්බ වෙන්නේ. අපි ඉතින් වැඩිකල් උදේනේ ආඩි ගැණේ මාත්‍යා. මම නේද ලබු නැගින්නේ කවුද? උඹේ මොකද්ද වැදගත්කම? වැදගත්කම. උඹේ ඉද්දි කවුද නැගිටින්නේ? දැන් මම නේද මාත් හඳුරු නැගිලා අපුරි ගන්නවා. හඳුරු නැගිටලා අපුරි ගන්නවා. දැන් බොහිතනවාද උඹේ නුඹට මාත් නැගිටලා අපුරි ගහන අපිට කියන්නේ මාත් නේ ආමුදුව සල්ක මාත් නැ අපි 21 එකයි කොහොත් එක අපි අඳුරනවානේ
අමහත්ය හොරබරු කමන්නේ නැහැ මේ මල් ළඟදි කරා ටීවී එකේ බැලුවද මේ පාටලී චම්පික රණවක කියලා මහත්යෙක්ගේ ප්‍රෝග්‍රෑම් එකක් කර බැලුවද උස්ස මහත්යෙක් අඳුරනවද එයා දන්නේ හා අතොරණී රතනහම් දරුව දන්නවද කොහෙද ඉන්නේ රතන සාර නෙවෙයි බං අතුරලිය රතන හාමුදුරුවෝ. එයා කොයිද ඉන්නේ? මං කන්නා මාතේ දැන් ඉන්නේ මගරෑනේ නොකගියොත්. නොකගියොත් හොඳ නැහැ. නෑ දැන් මං ඉන්නේ. නිකන් තරහ වෙයි නොකගියොත් එහෙම. මේ 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 ටීවී එක බලද්දි ලස්සන්ට කන්න ඕන. හරි මං ලස්සන කරා මහත්තයා කන්න. සුසුද්දෙක් වගේ කන්න ඕන ගිලින් නැතු. හරි මං ගිලින්නේ නැහැ දැන්. සුද්දෙක් වගේ කන්න ඕන. ආ එහෙම තමයි සුද්දෝ කන්නේ. එහෙනම් පස්සේ කතා කරමුනේ කාලා තේ බීලා. ඔව් බඩගිනි වෙලා වගේනේ බඩගිනි නෑ කැමරාවත් මේක හොඳයි ඈ මන්නේ කෙරේ හොඳයි මම ඔය කනකන් එහෙනම් කැමරා වෙන පැත්තකට අල්ල ගන්නම් මෙහෙම එතකොට වා කන එක පේන්නේ නේක හොඳ නෑනේ ආචාර ධර්ම වලට විරුද්ධයි ඒක මොකටද විරුද්ධ ආචාර ධර්ම ඔක කාලි ඉවර කරපන්කෝ ආචාර ධර්ම රැක ගන්න කම්ම එතකොට වැස්සද මේ දවස්වල ඈ වයිනෝ ඔන්න සඳුන්ඩි සොයිසදාලා ඔස්ටින් මාමා ආසම චරිතයක්ලු. තව එක්කෙනෙක් දාලා ගමේ ඉස්කෝල එක ලයිබ්‍රිය එකට පොත් ටිකක් ඕන් දන්සල් ඉල්ලනවා දුප්පත් දරුවන්ට කියලා. යකෝ මම මෙතන දන්සලක් දෙනවද මෙතන? මම මේ ඔස්ටින් එක පොඩ්ඩක් විවේක ගන්න හදනවා. මේ ඔස්ටින් වෙසක් ඉවර වුණා. ඊළඟට මොකක්ද දෙන්නේ? පොසොන් එකට මොකද්ද කරන්න හිතන් ඉන්නේ? මන්ද? මං හිතන් ඉන්නවා පොසොන් එකට අර මිහිදු හාමුදුරුවෝ කවුද පොසොන් එකට මෙහෙ ආවේ මිහිදු හාමුදුරුවෝ? ඔව්නේ. කොහෙටද ආවේ අර ගලක් කුට්ටාවේ මොකද්ද ගල උඩ? මොකද්ද සීගිරියද? මම දන්නේ නැහැ බං. ආහා. ඒ ආවේ මිහින්තලීට. මාගේ තමයි මිහින්තලදී. මිහින්තලට ආවේ? කවුද ආවේ? එලාර නෙවෙයි යකෝ බීදු ආඳුරු ආවේ. ඇවිල්ලා ලංකාවට මොනවද ගෙනාවේ? මේ කම්මේ නෑනේ බං මිනිහෙක් ගෙදර කර එනකොට දැන් ඔබ මොනවද මට ගෙනාවේ? මම ආවා මාතෙන් ගිලල යන්න තමයි එන්නේ මම. මගෙන් ගිලල යන්න ආවේ. හරි. එතන මිහින්තු ආඳුරු මොකටද ආවේ? මොකටද ආවේ? අපිට බුදුහාඳුරුවන්ගේ බුදුදහම අරන් ආවේ එයා. කවුද අරන් ආවේ? මිහිඳුහාඳුරුව කොහින්දන් දාවේ? ඔබ දැන් කිව්ව එක මං කොහොමද දන්නේ? එයා ආවේ ඉන්දියාවෙන් ඉඳන්. ඉන්දියාවේ. එයා කාගේ පුතාද? එයා ඉන්නේ නැත්තේ උඩින්ද යටින්ද? උඩින් ආවේ. ඒකට කියන්නේ මොන බලයේ කියලා? ඉර්දිබලේ ඉර්දිබලෙන් තමයි ආවේ අහසින් ආවේ එනකොට කවුද මුවෙක් පස්සේ ගියේ දේවානම් පීතිස්ස එලාර බිම්බිසාර ගියේ නෑ බං දේවානම් පීතිස්ස ගියේ ඔව් දැන් වෙසක් එකට මම මොකක්ද දන්නවද කරන්නේ අර මුවා දිව්වනේ අපි ගිහිල්ලා පොසොන් එකට මුවා හොයමු තාම දුවනවද බලන්න කොයි හරි දුවනවා ඇති බං මම මරන්න එළවනවා නම් තාම දුවනවා ඇති නැද්ද දැන් එකක් ඉවරයි යකෝ පොසොන් එකට යන්නේ පොසොන් එකට නෙමුවා දිව්වේ අපි දැන් යන්න මුවා හොයන්න කොහෙද දුවන්නේ බලන්න බලමු කොහෙ ඇද්ද උඹ හිතන්නේ මුවා කොහෙද ඇත්තේ උඹ හිතන්නේ කොයි පැත්තේද ඇත්තේ මුවා සත්වවත් අනුරාධපුරේ දුවන්නේ නැහැ නේ ආ කූඩුවේ ඉන්නේ අපි දැක්කම දුවන මුවෙක් කොහෙද ඉන්නේ මරන්න එළවනවා කියලා දුවන්නේ මිනිස්සු තමයි මාතේ මුව මරන්නේ මිනිස්සුද මුව මරන්නේ ඔව් ඒ කියන්නේ දේවානම් පිටිස්ස හොඳ මිනිස්සයා මුව මරන්න එළවනවානේ ඉන්නේ තදහමත හිද්දයි සතුන්ගේ කරදර කරන්නේ නැහැලු එහෙනම් මරන්න මොකටද එළවන්නේ කොහොමද මරන්නේ ඒ මරන්න නේ එළවන්නේ බං මම ගම්මුන්නේ තමයි මුව බේරගන්න බැරි සෙන්දෙන් බේරෙන්න බෑ ආවගේ නම්
ඔව් ඉතින් ඔබ හාමුදුරුවෝ වැරදි වැඩ කරනවා කොත් උඹට ආපු ලැබුණු සුමානි දානි ටික හම්බ වෙන්න ඇති මනුස්සකම දැන් තේ බිව්වද දැන් ගෙනියන්න තේ හම්බුණාද ඈ කෝස්ටින්ට ගෙනියන්න තේ ගෙනත් දෙන්න දැන් ඔබ මෙහෙම ඇවිල්ලා මට වැඩපාඩු කරන එක එච්චර හොඳ නැහැ නේ වැඩ නැති වෙලාවක් උදේ 9ට උදේ 9ට ඔබ යනවනේ පිටත් වෙනවනේ ඔවා රස්සාවට පිටත් වෙන්නේ කීයද උදේට 6:00ට යනවා මං අහන්නේ එහෙම නෙවෙයි 6:00ට යන රාහු කාලේ බල්ලද යන්නේ මම රාහු කාලේ බඳින්නේ වැදලා යන්නේ කාටද වැදලා යන්නේ බුදුන්ද මොකටද මං රස්සාවටද බුදුන් වහන්සේ ඉන්නේ ඔව් මොකද්ද රසාව? රසාව කියන්නේ මං දේවල් කියන්නේ අනේ මට කන්න බොන්න හොඳ ලැබිවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මොන හරි වඩ දෙනවා? වැඩිපුර කෑම අම්මෝ මං ওই කේක් එකම කුප්පට ඇතුලේ දෙනවා. දැන් නිකන් එක එක දවසට එක එක ෂර්ට් අඳිනවානේ මේ මේ මේ. ඔව් ආරක අරන් තිබ්බා. අර ෂර්ට් එක අරන් තිබ්බා. කොහෙ අඳින්ද මඟුල් ගේ වල වල අඳින්ද? මඟුල් ගේක ගියම නැද්ද ළඟදී? මං යන්නේ මඟුල් වල. මේ අර වස්තියේක අනුෂ්කයා බැඳානේ. කිව්වද? ඔව් කොහෙද බැන්දේ? බැන්දේ හිටව මගේ පන්තරු ශිෂ්‍යාවක් යාගේ නම් මතක නැහැ මට. ඔය නම කාක්කද? වල්ගා කල්පනී කසාද බැන්දා. කල්පනී? ඔව්. කොහෙන්ද? කොහෙන්ද කියලා අහන්නේ බං අර වස්ති දන්නවද? ඔව්. මොකද්ද වස්ති කියන්නේ? මොකද්ද වස්ති කියන්නේ? වස්ති කියන්නේ කක්ක යන්නේ නැතුව නම් අර පිටිපස්සෙන් ගහන්නේ සවරින් බාර් කෑල්ලා. ඔව්. කක්ක යන්නද? ඔව්. ආන් ඒව තමයි වස්ති. ආ මමත් අහලා තියෙනවා. වස්ති? ආ අන්නේ වස්ති කසාද බැන්දා. කවද බැන්දේ? කොහෙද බැන්දේ? ඔල්ගා කල්පනී බැන්දා. කල්පනී. ඔව්. උඹ වෙඩින් එකට ගියේ නේ? කොහෙද? මඟුල් ගෙදර ගියේ නැද්ද? නෑ ගියේ නෑ. අන්තිමට මඟුල් ගෙදර ගියේ කවද්ද? මම මඟුල් වල යන්නේ නැහැ. යන්නේ. ඇයි මල ගෙදර? මල ගියක් වුණොත් දුක ප්‍රකාශ කරනවා කන්න බොන්නේ ඉන්නේ නැහැ. හ්ම්. දුක ප්‍රකාශ කරනවා ගිහිල්ලා. උඹ කොහොමද දුක ප්‍රකාශ කරන්නේ? ආචාර කරලා හ්ම් දැන් මම මැරුණාමත් ඇවිල්ලා දුක ප්‍රකාශ කරනවද මාත් 120ක් ඉන්නේ ලැබේවා කියලා ආශිර්වාද එතකොට දැන් ඔබ ආශිර්වාද කරා මට 120ක් තියෙයි කියලා ඈ ඔව් දැන් ඔබ තව කොච්චර කල් ඉන්නවද මමත් මාත් 100 තමයි පණිවිඩ හ්ම් අයියා කරි 80ක් කරන් තමයි පාසල මේ මට වැඩ තියෙනවා ඔව් ආ ගිය කර ගියානේ එක තැන තමයි දැන් එනෝනගෙන කියලා අම්බ දැන් ප්‍රශ්න අහපන් මගේ උඹ එනවා නම් එන්න ඕනි උදේ 9ට. ඔය ඊට පස්සේ ආවද? දවල් කනවනේ මං එකට විතර 1 2 4. ඊට පස්සේ ඉතින් 6න් පස්සේ 6 7. 6න් පස්සේ. ඔව්. 6ට ෂුවර්. 6ට ෂුවර් වැඩ ඉවරයි ඔව්. හ්ම්. එදා එදා ඔස්ටින් මෙතනදී තමයි අර මෙතනින් මෙහෙම ආවි උස මහත්තයෙක්. එයා තමයි පාටලි චම්පි කරනවා කියලා. මතක දවසක් මෙතනින් ආවා මෙහෙම. ඡන්දයක් ඕනේ මේ හපන් උඹත් අර සමහර පක්ෂවල වගේමයි උඹට තේක හම්බ වෙනවා පොඩිපොඩ කණ්ඩ හම්බ වෙනවා ආ උඹ යනකොට හාන්දුරුව නැගිටලා කතා කරනවා සරම හම්බ වෙනවා ෂර්ට් එක හම්බ වෙනවා කොණ්ඩේ කපන්න ගියාම නිකන් කපලා දෙනවා රුපියල් 500 කුත් සාක්කුවට දානවා කවුරු හරි අලු දානවනේ එහෙම හැමෝම අලු නේ ඔව් මේකේ කොණ්ඩ 500ක් දුන්නා ඔව් අඳුරන හැබැයි කවුද කියේ ඈ ඔක්කින් කොහෙදම මම ඔය දේශපාලනය කරන අයයි පන්සලයි පල්ලියයි ඔක්කොම එහෙම තමයි බං. ඔව් අපි තමයි හිත හොඳ. අපි තමයි හිත හොඳ අවංක. අපි අවංකයි. ඔව්. වංක හොර බොරු නෑ. දැන් ඔබ හිතපන්කෝ නංග අර දේශපාලන පක්ෂවලයටත් දැන් ඔන්න චම්පික මහත්තයා ජනාධිපතිවරණයට ඉල්ලනවලු. ඔව්. චම්පික රණෝක මහත්තයා. එයා ගව සල්ලි නෑනේ. සල්ලි නෑනේ. එතකොට එයාට සල්ලි දෙන්න ඕනි කවුරු හරි. නේ? රතනහාම්දුරෝ ඡන්දෙ ඉල්ලනවා. එයාට දෙන්න ඕනි කවුරු හරි. නේ රනිල්ටත් කවුරු හරි දෙන්න ඕනේ ඡන්ද ඉල්ලන සල්ලි ඕනේ ඇයි එයාට තියෙනවා ඒක කොහෙන්ද වංචා කරපුවා තියෙනවා ඒක තමයි ඒ ළමයි දෙවියන් දෙවියන්
මේ අර බැඳුම් කරේ සල්ලි ටික කාලඟ දන්නේ නැති වෙන්නේ නේ. ඒකට අහු වුණා නෝ රවි කරුණානායක කියලා මහත්තේ. අහු වුණා. එයා කොහෙද ගියක් තියෙනවා ඒක මතක නැහැ කියලා. මතක නැහැ මතක. ඉතින් බම් මතක නැත්තම් උඹ ගිහිලි ඉල්ලගෙන ඒක මට දෙන්න ඔයාලට මතක නැහැ නේ කියලා. හිත අවුල්නේ මහත්තයා. කාගේද හිත අවුල්? මහත්තයා හිත අවුල් මගේ හිත අවුල්. රටේම හිත අවුල්. කන්නේ බොන්නේ අපි හොයනවා දෙන්නේ එකම මට දන්නේ නැහැ කියලා. උඹට වැරෙන්න හිතනවා. අනේ අම්මේ උඹ වැරෙන්න එපා. වැරෙන්නේ නැහැ අසරණ කඩේ ගිහින් බලන්න තුප්පත් කඩේ. අපි තාම බුද්ධි කරන්නේ හොඳට කාලා බීලා ඉන්නවා. මේ විදිහ පාන් කාලා ජීවත් වෙන. උඹ පාන් කන්නේ උඹට බත් හම්බ වෙනවද? නෑ අම්ම ඕනෑ කනවා ඇත්තේ බත්. පාන් කියන්නේ බාන් කනවා. කියන්නේ එහෙම නේ කතාව දෝරාවෙන් ගමන කරනවා. එහෙමද? මිනිස්සු පවුද ඔස්ටින්? මිනිස්සු පවු නේ. මිනිස්සු ඇදී එන්නේ අමතක දුකයි නේද? ඒවල බල මට ඕච්චි පන්නේ නේද? ඒ වයින්ඩේම්පා වයින්ඩේම්පා වනින්නේ ගිනුරි කියන්නේ එහෙම කියනකොට කියන්නේ එහෙම වයින්ඩේම්පා ආ අර අර ජිප්සිස්ලා සින්දුවක් තියෙන්නේ වතුර බීලා බැරෙදවා කොච්චිය ළඟ එදකොට මන් නැගිටිනවා පිසු 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 කිය මොකක්ද ඒ සින්දුව තියෙනවනේ පිසු කාටද පිසු අපිටයි පිසු 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 ඔස්ටින් ආසම සින්දුව කාගේද මම සින්දුව නෑ මට ඕනේ බුදු බණයි බුදු බුදු බණයි පිළිතුරු ඒක හරි මේ රටේ ජීවත් වෙන්න නම් ඔස්ටින් ඔය දෙක තිබ්බම හොඳටම ඇති මම කියනවා ඔච්චර ඇති හොඳටම ඇති උදේ නැගිටලා වැඳගෙන නේ ඔය මිනි පෙට්ටි සාපකාරියොත් බා බුදුන් වැඳලානේ පටන් ගන්න මිනි 10ක් ලැබියන් සල්ලි ලැබියන් සල්ලි ලැබියන් මිනි ඇ දෙකක් ලැබෙන්නේ කියලා පානපත් ඒ නිසා උඹ ඉන්න විදිය හරියටම හරි නෑනේ එහෙනම් මිනිහක් දෙකක් වරෙන් ගාලි අතර වරෙන් වරෙන් උදේට උදේට හරකගේ බෙල්ල කපන්නේ හරක් මස් කඩේ මොනවා කියලාද මස් ටික විකිණියම් ඔව් ඈ එවැනි කුකුළු මස් කුකුළු මස් කුකුළු නාන වස දානවනේ දාන දැන් වගුරු දරන්නේ කුකුළු ඒ මොනවා දැම්මත් ඉතින් සල්ලිනේ සල්ලි වගේ නේ මරණය පතන කවුද විදී ඉතින් එහෙම දැන් කුකුළු දරන වස විදෝ කුමාරේ මැරෙන්න බෑ එන්නේ උච්චව කරනවා කනවා කේස්ලාලා ඔබමගේ මොකද නැහැ ඔස්තින් කුකුල් මස් කන්නේ නැද්ද? නෑ කන්නේ. ඒකේ මොකද? උඹ ভেජිටේරියන්. කුකුල් මස් කන්නේ නැහැ. කුකුල් මස් කන්නේ. හරක් මස් කුකුල් මස්. එයා බයි බොම්බිලි කනවනේ. බොම්බිලි කනවා. ඌ සතෙක් නෙවෙයිද බා? සතෙක් වුණාද මහත්තයා? රසයි නේ. රස වගේ නේ. දැන් හරකයි කුකුලයි කොහොම දුකද? හරක දැකම කෝල කන්නේ හිතෙන්නේ. අපි ඉන්නේ මහත්තයා බොම්බිලි නේ. බොම්බිලි කියන්නේ හර වගේ හිතෙන්නේ. පේන්නේ. පේන්නේ නැහැ කියන්නේ. ආ. කුකුල් මස් නම් කන්නේ නැහැ. ඒක හරි. දැන් කාවද මතක් කරන්න කියන්න ඕනේ අපිව බලන අයගේ? අර ඔස්ට්‍රේලියාවේ ඉන්න මහත්තයා ළඟ දිනවලු. කොහෙද? ඔස්ට්‍රේලියාවේ අර මහත් එක් දවසක් මෙහෙම ඉන්නකොට කතා කරේ මොකද්ද මේ මහත්තයාගේ නම? තිලංක ෆොන්සේකා කියලා. කවුද ඉන්නේ? මොකද්ද නම? තිලංක ෆොන්සේකා. ඔව්. කවුද ඉන්නේ? ලබන මාසේනවල මොනවද ගේන්න කියන්නේ ඔස්ටින්ට? අනංගේ මොනව හරි කිව්වොත්? මොනව හරි මොනවද? දැන් බෝ කියපන් ඉතින්. ඔස්ට්‍රේලියාවේ මොනවද තියෙන්නේ? ඇපල් ගෙඩියක්. හා. චොක්ලට් එකක්. හා වෙන. උච්චර ගොඩක් ගෙනාවොත් ඉතින් තව බෑ ඇති නේද? ඇති චොකලට් එක ලෙමන් පප්. ආ ලෙමන් පප් එකක් ගෙනත් දෙන්න. ලෙමන් පප් මෙහෙමයි මේ මහත්තයාගේ මෙහෙට ඇවිල්ලා ලෙමන් පප් මෙහෙම් ගන්න කියලා. ඔව් නැත්නම් සුපර් ක්‍රීම් කැකර්. සුපර් ක්‍රීම් කැකර්. හරි. ශ්‍රී ලංකා සුපර් ක්‍රීම් කැකර් එකයි. මගේ කකුලේ හොඳයි නේ. මොනවා ක්‍රීම් කැකර්? තාත්තේ ඔව් ක්‍රීම් කැකර්. සුපර් ක්‍රීම් කැකර් එකයි ලෙමන් පප් එකයි. ඇපල් ගෙඩියයි. තලගුලි ගෙනවොත් කවුරුද නැත්තම් ඔය තුන ඇති. අයි චොක්ලට්. චොක්ලට් මා දෙලා දුන්නේ කාර්ව කරලා චොක්ලට් ටික හොඳයි නේ. ඒ මන් දුන්න චොක්ලට් එකේ නම මොකද්ද? වර්ගය මොකක්ද? මතකද මේ චොක්ලට් වලින්. ඒකනේ. මේ එහෙනම් දැන් ඇති. ආ එහෙම තේරුණා. අර කයල කියන්න ඕනේ. බයි සන්නා. බයි සන්නා කියලා මතක. ඔන්න ඉතින් ආයිත් බැනුම් අහන්න හදනවා. බයි සන්නා thank you බයි සන්නා සර මාත් මඟුලක් කියනවා බයි සන්නා බයි සන්නා thank you very much thank you very much ගිහලා එන්නම් ගිහින් එන්න සැප වේවා සැප වේවා දිනුනු වේවා දිනුනු වේවා නිරෝගී වේවා සුවපත් වේවා හරි නිවන් දකිත්ව නැ මේ දවස්වල අර නම රාජවත් මහත්තයා ඉන්නේ මොනවා හරි දැම්මම කොල්ල දානවා නිවන් සැප ලැබේවා කියලා සුවපත් වේවා ඔක්කොම සුවපත් වේවා
උඹ ඔක්කොම හොඳින් හිටපන්න නැද්ද? හරි. ෆොටෝ ඇති ඇති උඹ තරමදිනක ෆොටෝ ගහන්න බෑ. දැන් ඵලයන් හිමීටි මීට. ඔස්ටින්නේ. හරි ඔස්ටින්නේ එහෙනම් ගිහිල්ලා එන්න. හරි. කීර දෙන්නේ? කීර දෙන්නේ? මේ ඕක දැක්කහම බං ඔය උඹ අල්ලයි මේකෙන් මේ මොකද්ද මේ 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 යුක්තියේම හේවුමින් අරක්කෝ කියලා හිතාගෙන. ඈ? ඒවත්. කොයිකි මූඩිය? ඔය මගදී ඇල්ලුවොත් කියන්නේ අරක්කෝ නෙමෙයි තියෙන්නේ ප්ලේන්ටි කියලා. ප්ලේන්ටි පේනවනේ. ඔය පොලිසියෙන් අල්ලගයි දන්නේ නැහැ මගදී. ඈ ඔව්. ඈ? නැහැ නැහැ අපි. මොකද එළි වෙනකන් ඕක ටික ටික බොනවද? උදේ වෙනකන් බොනවා. දැන් නිින්ද යනවා ටිකක් අඩුයි. නිින්ද යනවා මහත්තයා නැත්තේ නෑ. ආය ඇහැරෙනවා. ඕ ඇහැරෙනවා. එහෙනම් පුළුසර නෑ චෝර මහත්තයා. හරි. එහෙනම් පරිස්සමෙන් යන්න. හරි 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 මං කියන්නම් කට්ටියට. ඔය නම් කෑ ගහලා කියන්නේ ඔක්කොටම යනවා කියන්නේ. හරි කිව්වා. හරි හරි හරි. ඔය පාර අයිනේ යන්න ඕනි. ඔව් පාර අයිනේ මං යන්න. ඔව් ඒකනේ ಜಾති දෙකක් තියන් ඉන්නේ.